මේ ජොබ් නෑ නෑ කියන ලේසියම ජොබ් එකක් හොයාගන්න. ජොබ් එකක් හොයාගන්න අපි මේකේ. ඒ වගේම high salaries. Finnish language proficiency එක නැතිකම. හොඳ කෙනෙක් ආවම ඒ තැන් වලින් ගොඩක් කරන්නේ එයාගේ නම්බර් එක අරගෙන එයාවම ඉල්ලන්නේ. ඔගොල්ලෝ අපේ thumbnail එක click කරලා එන්න ඇත්තේ මේ ජොබ් නෑ නෑ කියන රටේ ගොඩක් ඇවිල්ලා ගොඩක් හටි ඇවිල්ලා අවුරුදු ගාණක් ජොබ් නැතුව ඉන්නවා කියන රටේ මුන්දෙන්න මොනවද මේ කියන්න හදන ජොබ් හොයාගන්න ට්‍රික්ස් කියලා වෙන්නේ නැති. ඒ කියන්නේ ඔයා හරිම වීඩියෝ එක click කරලා තියෙනවා. එහෙනම් welcome to Mr. Ronde. ඉතින් අපි මේ වීඩියෝ එකගලත් එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවේ නම් මේට ආපු ගමන් ලේසියම ජොබ් එකක් හොයාගන්න පුළුවන් ට්‍රික්ස් කීපයක් සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ ඔයා ලංකාවෙන් දැන් කෙලින්ම ෆින්ලන්ඩ් වලට ආපු ගම මුලින්ම ඔයාලට මොකක් හරි ජොබ් එකක් හොයාගන්න අපි මේ කියන ට්‍රික්ස් ඔයාලට ගොඩක් වුමනා වෙනවා. එහෙනම් අපි යමු ඒ ට්‍රික්ස් මොනවද කියලා බලන්න. ඉතින් ෆින්ලන්ඩ් ෆින්ලන්ඩ් කියව ගමන් හැමෝටම ඔලුවට එන ප්‍රශ්නයක් සහ හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ ෆින්ලන්ඩ් ආවට පස්සේ ජොබ් නැහැ කියන එක නේද? ඒකත්. ඔයා හිතන විදිහට ෆින්ලන්ඩ් එන කෙනෙක්ට සහ ෆින්ලන්ඩ් එන්න ඉන්න කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න තියෙන අමාරුකමේ තියෙන ලොකුම හේතුව මොකක්ද? ඔව් මේකෙදි මේක යනවා ගොඩක් පැති වලට. යස්. එතකොට තව කෙනෙක් ප්‍රශ්න අහන්න පුළුවන් ෆින්ලන්ඩ් වල ජොබ් එකක් ජොබ්ස් නැද්ද? ඔයි කියන තරම් ජොබ්ස් නැද්ද? එහෙම නැත්තම් මේ ජොබ්ස් වලට සුදුසු පුද්ගලයෝ නැද්ද? ඔව් මොකද කට්ටිය කියන්නේ ජොබ් නැහැ කියලානේ ජොබ් හොයාගන්න අවාරු නැහැ කියනවා ජොබ් නැහැ කියනවා. ඇත්තටම ජොබ් නැද්ද නැත්නම් ජොබ් හොයාගන්න බැරිද? හරි මෙහෙමයි. අපි වෙන රටක ඉඳන් එන්නේ. අපේ mother tongue එක සිංහල. හැබැයි අපි ඉංග්‍රීසි භාවිතා වෙනවා. හැබැයි මෙහෙ යන්නේ ෆිනිෂ්. ඉතින් ඔයා කොච්චර ලොකු ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරත් මෙහෙට ආපු ගමන් ඒගොල්ලෝ බලනවා එයාලගේ ලැන්ග්වේජ් එක කතා කරනවද නැද්ද කියලා. ෆිනිෂ් ලැන්ග්වේජ් එක. ඔව්. ඉතින් ආපු ගමන් මුලින්ම ඔයාට ඔයාගේ පාර්ට් එකෙන් සහ ඔයාගේ ප්‍රොෆෙෂනල් එකෙන් ඒ ජොබ් එක ගන්න මේ හරි අමාරුයි. හේතුව තමයි ලැන්ග්වේජ් එක. ෆිනිෂ් ලැන්ග්වේජ් ප්‍රොෆෙෂන්සි එක නැතිකම. නැතිකම. ඉතින් අපි දැන් කියන්න යන්නේ ඔයාලට අපි කියන්නේ ඒ ජොබ් එකක් ඔයාලට හොයාගන්න බෑ කියලා. හොයාගන්න පුළුවන්. ඒත් ඊට කලින් ඔයගොල්ලෝ සර්වයිව් වෙන්න එපායි. ඒ නිසා මේ ට්‍රික්ස් ටික ඔයාලට වැදගත් වෙයි. ඔයාලා ඒකට හැඩ ගැහෙනකන් මොකක් හරි වෙන පාත් එකකින් ජොබ් එකක් හොයාගන්න. ඔව්. ඉතින් මේ අපි කියන්නේ නැන ට්‍රික්ස් ටික මම සහ මෙයා අපි දෙන්නම පොඩි සමීක්ෂණයක් කරලා අපි දෙන්නගේ අත්දැකීම් වලින් අපි දෙන්න හොයලා බලලා ඒ වෙබ්සයිට් වලින් හොයපුවා සහ මිනිස්සුන්ගෙන් අහපුවා සහ අපි දෙන්න දැකපු කියපු දේවල් වලින් තමයි අපි මේ ලිස්ට් එක හදාගත්තේ. ඔව්. මෙතන වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු ගන්න තියෙන්න පුළුවන්, සමහර දේවල් තව ඇඩ් වෙන්න පුළුවන්. හැබැයි අපි හිතනවා මේ වීඩියෝ එක තව කෙනෙක්ට ගොඩක් උපකාරී වෙයි කියලා. ඔව් විශේෂයෙන්ම ෆින්ලන්ඩ් එන්න ඉන්න කෙනෙක්ට සහ ඕල්රෙඩි ඇවිත් ඉන්න අයට. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකට මොන හරි ඇඩ් කරන්න තියෙනවා නම් තව කෙනෙක්ට දැනගන්න කමෙන්ට් සෙක්ෂන් එක ෆ්‍රී ටු කමෙන්ට්. ඉතින් ඊට කලින් ඔයාලා මොනවද කරන්න ඕනේ? අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ pages follow කරලා තියාගන්න. මොකද අපි මේ වීඩියෝ එකක් කරන්නේ ගොඩාක් කාලයකට සැරයක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරමුද ෆින්ලන්ඩ් එන්න කලින් කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න මොනවද ලංකාවේදී ඉදි කරන්න පුළුවන් කියලා. ඔව්. ඇත්තටම මොනවද කරන්න පුළුවන්? මෙහෙට එන්න කලින් සාමාන්‍ය මගේ දැනුම හැටියට මම හොයාගත්ත දේවල් දෙකක් තියෙනවා. එන්න කලින් ඒක කෙනාට පුළුවන් මේ ජොබ් මාකට් එකට සම්බන්ධ මොන හරි කෝසස් වගේක් කරන්න. ඔව් ඒක නම් ෆින්ලන්ඩ් එන්න කෙනෙක්ට විතරක් නෙමෙයි. වෙන කන්ට්‍රි එකකට මූව් වෙන ඕන කෙනෙක්ට වැදගත් වෙන පොයින්ට් එකක්. ඔව් ඇත්තටම අපි මේ කතා කරන දේවල් ෆින්ලන්ඩ් වලට විතරක් නෙමෙයි. ඔයා යුරෝප් අපි කියමු ඉන්ටර්නැෂනල් ඉගෙන ගන්න යන කෙනෙක්ට මේ ජොබ් එකක් හොයාගන්න ගොඩක් මේක වැදගත් වෙනවා. ඉතින් මම මේකින් කියන්නේ ඔයාලට කෝසස් කරලා එන්න පුළුවන් කියලා. අපි ලංකාවේ හිතනවට වඩා පිටරට තියෙන ජොබ් මාකට් එක හාත්පසින්ම වෙනස්. හැම ජොබ් එකකටම සමානාත්මතාවය කියලා දෙයක් තියෙනවා. ඉතින් ඔයා ඉහළ තැනතුරට ගියත් පහළ තැනතුරට ගියත් ඔයාට සමානව තමයි ඒ රටවල වල සලකන්නේ. අනිත් එක ඒ වගේම high salaries. ඉතින් එහෙම එන්න ඉන්න කෙනෙක්ට මොනවද කරලා ඉන්න පුළුවන් courses?
මේ ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකට හරියන. ඔව් ඇත්තටම මේ කෝසස් ගොඩක් ඒවා තියෙනවා. අපි පොඩ්ඩක් ගැන කතා කරමු. ඔයාලට පුළුවන් ඇත්තටම අපි කියන ඒවාට අමතර Google එකේ සර්ච් කරලා ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම කලින් කිව්වා වගේ ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එක පට්ට වෙනස්. හරිද? ඉතින් ඔයාලා වෙනම ප්‍රොෆෙෂන් එකක ලංකාවේ වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් බැරිස්ටා කෝස් එකක් කරන්න. එතකොට මෙහෙ බියුටි ප්‍රොඩක්ට්ස් වලට වෙනමම ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ කෝස් එකක් කරන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් ලැන්ග්වේජ් එක ඕනේ. ඔව්. හැබැයි ඊට පස්සේ ඔයාලට පුළුවන් හොස්පිටැලිටි පැත්තෙන් කෝස් එකක් කරන්න. කුකරි කෝස් එකක් කරන්න. එතකොට මොකද්ද? කෑගිව? ඔව්. ඊට පස්සේ පුළුවන් ඔයාලට බාටෙන්ඩර් කෝස් එකක් කරන්න. ඉතින් මේ වගේ මම මේවා ටික කිව්වයි කියලා දන්නවද ඔයා? නැහැ. මේවා ඉතින් ඕන රටක මේ වගේ රටක ටුවරිස්ට්ලා ඇට්‍රැක්ෂන් එක ගොඩක් වැඩි. රෙස්ටෝරන්ට්ස්, හෝටල්, බාර්ස් ගොඩක් වැඩි. ඔයාට මේ අත්දැකීම් මේ කෝසස් කරලා තියෙනවා නම් ඔයාට ප්ලස් පොයින්ට් එකක් වෙනවා. ඔයා වෙන ප්‍රොෆෙෂන් එකකට ගියත් ඔයාට මේ අත්දැකීම් වටිනවා. පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා අමතර කීයක් හරි හොයාගන්න. ඔයා ඉස්සලා කිව්වනේ මේ පාර්ට් ටයිම් එක්ස්පීරියන්ස් අරගෙන එන්න කියලා. ඔව්. මෙච්චර විස්තර කළා කියන්නේ කට්ටියට ඒක මොනවද කියන්නේ. ඉතින් මෙහෙමයි මම පාර්ට් ටයිම් එක්ස්පීරියන්ස් අරන් යන්න කිව්වේ. ඔයා වෙන ප්‍රොෆෙෂන් එකකට යනවා නම් මෙහෙ තියෙනවා ෆාස්ට් ෆුඩ්. ඔයාට හිතන්න ඔයා කැමති නෑ කුකින් ඉගෙන ගන්න, කැමති නෑ බාය ඉගෙන ගන්න, කැමති නෑ මොන මගුල කරවත් කැමති නෑ. හැබැයි ඔයා සාමාන්‍යයෙන් ඔයාට ලේසි, මොකද අරවට දැනුමක් ඕනේ. ෆාස්ට් ෆුඩ් ඒවා අල්ලගන්න ලේසි ටික. ඉතින් ඔයාට පුළුවන් ලංකාවේදී ඔයාට පුළුවන් KFC තියෙනවා, McDonald's තියෙනවා. සාමාන්‍ය සතියකට එක දවසක් පැයක් ගිහින් වැඩ කරොත් මොකද? ඔයාලට ලොකු අයිඩියා එකක් එනවා නේද? එතකොට ඔයාගේ මනසත් හැඩගැහෙනවා මෙහෙම තමයි මෙතන වෙන්නේ කියලා. ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙනවා. එක්සැම්පල් එකක් විදියට හිතන්නකෝ ඔයා මෙහෙට එනවා ලංකාවේ ඉඳන් කිසි එක්ස්පීරියන්ස් එකක් නැතුව. මම වෙන රටක ඉඳන් පාර්ට් ටයිම් කරලා ඔය තැන් තැන් වල වැඩ කරලා මෙහෙට එනවා. අපි දෙන්නගෙම ජොබ් CV දෙක දුන්නාම ගන්නේ මාව. ඔව් මොකද ඔයා ඔල්රෙඩි ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකේ වැඩ කරලා තියෙන කෙනෙක් නේද? ඉතින් මෙහෙදි මම හිතන විදිහට මේක පිටරටින් එක්ස්පීරියන්ස් අරන් ආපු කෙනෙක් බලනවා නම් ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. එයාලා එහෙ වැඩ කරපු දේවල්, පාර්ට් ටයිම් කරපු දේවල් සහ ඒගොල්ලෝ ප්‍රොෆෙෂන් එකක ඉඳලා කරපු දේවල් මෙහෙට ආවට පස්සේ ජොබ් එකක් හොයාගන්න ගොඩක් කාලයක් මං හිතන්නේ ඒගොල්ලෝ මෙහෙ හිටියයි කියලා. ඉතින් එයාලට ප්ලස් පොයින්ට් එකක් වුණා. ඉතින් මම මේකෙන් පොයින්ට් කරන්න හදන්නේ ඔයාට ඇයි ලංකාවේදී ඔක ගන්න බැරි? ඔව්. ලංකාවේදී තියෙනවා KFC, ලංකාවේ තියෙනවා McDonald's. ඉතින් ඔයාට පුළුවන් ඕක ලංකාවේදී සතියට එක දවසක් පැයක් ගානේ ගිහින් මාස දෙක තුනක් ගියා නම් දවස් කීයක්ද ඔයාට කතා කරලා පුළුවන් ඒක ඔයාගේ CV එකට ඇඩ් කරගන්න. එතකොට ඔයා ඕල්රෙඩි දන්නවා මෙතන මොකද්ද වෙන්නේ. එතකොට ඔයා මෙහි ඇවිල්ලා CV එකට අප්ලෝඩ් කරපුවාමත් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාව ගන්න තුව ඉන්න හේතුවක් නැහැ. එහෙනම් දැන් අපි කතා කරමු ෆිලන් ආවට පස්සේ ජොබ් එකක් හොයාගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් ඔයා මෙහි ආවට පස්සේ ඔයාට කරන්න පුළුවන් මුල්ම දේ මෙහි තියෙනවා හයිජීන් පාස් එක, ඇල්කොහොල් පාස් එක. ඉතින් මේ පාස් වල දාන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් මේ තේ ඔෆිස් එකේ, තී ඔෆිස් එකේ ඒගොල්ලෝ කරනවා ලැන්ග්වේජ් කෝසස් කරනවා. මේ මම ඔයගොල්ලෝ දන්නවනේ අපි අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් අනම් මනම් ගැන කතා කරන්නේ නැහැ මේකේ. මොකද ඔයගොල්ලෝ දැනටමත් ඒවා ගැන දන්නවා. ඔව්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති තේ ඔෆිස් එකෙන් කරනවා ට්‍රයි අවුට් එකක්. ඒක කියන්නේ අපි ආව මුල් කාලේ තිබුණ නැති දෙයක් නේද? අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එක දෙන එක විතරයි අපි ආව මුල් කාලේ තිබුණේ. හැබැයි දැන් ඒගොල්ලෝ අලුත් දෙයකට මූව් වෙලා තියෙනවා නේද? අර දෙයකට අමතරව කියන්නේ ලැන්ග්වේජ් කෝස් එක කරන්න දෙනවට අමතරව ඒගොල්ලෝ ට්‍රයි අවුට් එකක් දෙනවා. දෙනවා ට්‍රයි කරන්න. ඉතින් මොකද මේ ට්‍රයි අවුට් එක කියන්නේ? ඉතින් තේයෝපිස් එකෙන් ලැන්ග්වේජ් කෝස් එක කරනවට එක්කම තව ඔප්ෂන් එකක් දීලා තිනවා ට්‍රයි අවුට් එක. ඉතින් ඔයාට අන්එම්ප්ලොයිමන්ට් එක දෙනවත් එක්කම ඒකට පොඩි ගාණක් ඇඩ් වෙනවා මේ ට්‍රයි අවුට් එක කරනවත්. මහලු ගාණ නෙමෙයි පොඩි ගාණක්. ඉතින් අපි දන්න ගොඩක් අය ඉන්නවා මේක කරන. ඉතින් ඔයාට මේ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. ඇත්තටම මේක ඔයා හෙල්සින්කි වලින් පොඩ්ඩක් දුර පැත්තක ඉන්නවා නම් මේ ට්‍රයි අවුට් එක ගොඩක් වටිනවා. මේ පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න. මොකද මේ පැතිවල තියෙන එක සමාගම් වලින් අපි දන්න විදිහනේ රජයෙන් ඒ වගේ උදව් කරනවා ඔයාට ඒ පාත් එකට යන්න. ඔව්. ඉතින් ඒක
ඉති ඒක ඔයාගේ චොයිස් එක. ඔයාතේ ඔෆිසර්කින් රෙජිස්ටර් වුණාම ඔයා කරන්නේ ලැන්ග්වේජ් කෝස් එකද, ඔයාලා නම් ට්‍රයි අවුට් එක සිලෙක්ට් කරගන්නවද කියන එක, ඒක ඔයාගේ චොයිස් එක. ඉතින් කොහොමද තෝරගත්තත් ඔයාට ඒ කෝසස් වලින් හරි ට්‍රයි අවුට් එකෙන් පස්සේ හරි ඔයාට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. පාත් එකට ඔයා රෙඩි වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔයා මෙහි ආවට පස්සේ කනෙක්ෂන් තියාගන්න එක හරි ගොඩක් වටිනවා. මම පොඩි කතාවක් කියන්න. මම දන්න ෂෙෆ් කෙනෙක් ඉන්නවා. ඉතින් මම එයාව මේ ළඟදී හම්බෙන්න ගියාම එයා කිව්වා, මම දන්න ඔයා ලංකාවේ කියලා. එයා කිව්වා එයාගේ බයිසිකලයක් විකුණන්න දාලා ඒ කෙනෙක් ගන්න ඇවිල්ලා තියෙනවා ඒක. ඒක ගන්න ආවට පස්සේ එයාගේ විස්තර අහාම එයා ශ්‍රී ලංකන් කෙනෙක්. ඊට පස්සේ අර ෂෙෆ් කේ විස්තරත් ඇහුවට පස්සේ ඊට පස්සේ අර ශ්‍රී ලංකන් කෙනා කියලා තියෙනවා. මමත් මෙහෙම මැනේජ්මන්ට් හොස්පිටැලිටි පැත්තේ වැඩ කරේ, ජොබ් එකක් හොයාගන්න තියෙයිද කියලා. ඉතින් එයාගේ වාසනාවට සහ ඒ උනන්දුව කැපවීම වෙලාව තියෙනවා හැම දෙයකටම. ඉතින් එයාට අද හොඳ ජොබ් එකක් හම්බෙලා තියෙනවා ඒ ෂෙෆ් වැඩගෙන රෙස්ටෝරන්ට් එකේ. ඔව්, අනෙක් එක්ක ඇවිල්ලා ඒ කතා කරලා කනෙක්ෂන් එක හදාගත්ත නිසා නේද. ඉතින් ඕගොල්ලෝ තැනකට ගියා පොඩ්ඩක් කතා කරන්න. ඒ වගේම ඔයාට දැන් මෙහෙ ජොබ් වලට සමහර විට පාට් ටයිම් ගිග් ජොබ් කරනවනේ. ඒ ගිග් ජොබ් කරපුවාම හැමෝත් එක්කම කතා කරලා පොඩ්ඩක් සුහද වෙන්න හදන්න. මොනවාද අපේ ඉන්න තැනට උනත් ගිග් ජොබ් එකක් කරන්න ආවට පස්සේ උම්මගෙන නිකන් ලොකු ලයින් එකේ එහෙම අහවම කාර්වුත් ආයෙන්න කියන්නේ නැහැ. පොඩ්ඩක් වැඩක් කරන්න. ඔවා සමහරට පැය භාගයක් වැඩියෙන් වැඩ කරනවා වැඩි. පැය භාගයක් වැඩියෙන් ඔවා මේ ක්ලීන් කරලා සමහර විට ටේබල් එක ක්ලීන් කරන එක පවා හිත දිනා ගන්න කාරණාවක් වෙනවා. ඔයාලට ඊළඟ පාර කතා කරන්න. හොඳ කෙනෙක් ආවහම ඒ තැන් වලින් ගොඩක් කරන්නේ එයාගේ නම්බර් එක අරගෙන එයාවම ඉල්ලන එක. ඊට පස්සේ එයාට පුළුවන් එයාගේ ටයිමින් එයාගේ ඒජන්ට් ත්‍රූ හෝ වේවා එනවනම් එක දාලා එයාට සැලරි එක ගන්න පුළුවන්. ඉතින් ඔතන මහලක රොකට් සයන්ස් නැහැ. හැමෝමත් එක්ක හොඳින් ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි තව කියන්න යන්නේ CV හදන ඒවා අපි ඒවා කතා කරා ඒවා මුකුත් කියන්න යන්නේ. අපි මේ ට්‍රික්ස් ටික තමයි අපිට ඔයාලට මේක මහලක දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි දන්නේ නැති කෙනෙක්ට මේක ගොඩක් වැදගත් එකක් වෙන්න පුළුවන්. අපි කලින් වීඩියෝස් වල CV හදන ඒවා සම්බන්ධව ගොඩක් කතා කරලා දෙනවා. අපි කලින් වීඩියෝස් වල ලින්ක්ස් උඩින් දාන්නම්. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් අනිවාර්යෙන් බලන්න. ඉතින් ඒ වගේම පුළුවා ඔයාට ලංකාවේ ලොකු වැඩක් නැත්නම් ඔයා ටයිම් එක තියෙනවා නම් මම හිතන්නේ දැන් ෆිනිෂ් ලැන්ග්වේජ් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ වැඩ කරන්න පුළුවන්. මොකද දැන් තරඟේ වැඩිනේ. ඉතින් හැම තැනකම තරඟේ වැඩි. ඉතින් ඔයා ඒවට හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් හැමෝටම විෂ් කරනවානේ. අපිට මොකුත් තව කියන්න දෙනවද? මොකද අපි ඔක්කොම ඉස්සර කිව්වා. කිව්වා. ඉතින් මේ වගේ තවත් ඉස්සරහට ලස්සන වීඩියෝස් ටික ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකේ දාගන්න පුළුවන්. මේ වීඩියෝ එකට මොන හරි ඇඩ් කරන්න තියෙනවා නම් ඒකත් ඇඩ් කරන්න පුළුවන්. අපි ඊළඟට තව මේ ළඟදි එන්න ඉන්න ඇඩ් වැදගත් වීඩියෝ සීරීස් එකක් හදාගෙන යනවා නේද? ඔව් අනිවාර්යෙන්ම. ඉතින් අපි මේ වීඩියෝ එක්ක ඉස්සරහට හම්බෙනකන් අපි අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ගිහින් එන්න. බයි බයි.